දුකී හැම රටකම විහිදී සිටින කිතුණු ජනතාව අතර ජේසු අම්මට ලොකු ගරුත්වයක් ආදරයක් දක්වන්නේ කතෝලික සභාව සහ ඕර්තොඩොක්ස් සභාවට අයත් කිතුණුවන් පමණයි. කතෝලික අපි ජේසු අම්මට දේව අම්මට ලොකු ආදරයක් ලොකු ගරුත්වයක් ලොකු භක්තියක් දක්වන ජනතාවක්. ඇයි අපි එහෙම කරන්නේ? අන්ධ විශ්වාසයක්ද? කවුරු හරි කියපු නිසාද? නෑ. එක සුදු වචනය තුල පැහැදිලිවම දේව අම්මාට මේ ගැලවීමේ ක්‍රියාවලිය තුල ඇති තැන අපිට කියා දෙන නිසායි සාධක විශේෂ කරම අපි එක් එක්කෙනාට පෞද්ගලිකව දේව අම්මාගේ මැදිහත් බව තුල ලැබූදී ලැබූ වරප්‍රසාද ගැන අත්දැකීමක් තියෙන නිසායි නේද? පූජාව ඉවර වුණායින් පස්සේ මම නිරතුරුවම දකින දෙයක් තමයි මෙතන ඉන්න ගොඩක් දෙනෙක් ඇවිල්ලා මේ ගරාදි වැටාසල දන ගහලා අම්මගේ ඇස් දිහා බලාගෙන යාඥා කරනවා අනන්තවත් දැකලා තියෙනවා. ඒ ඉල්ලුදී ඒ පැතුදී ඒ ඇදුදී අපිට ලැබුණ නිසා අපි දන්නවා දේව අම්මා කොයිතරම් අපේ ජීවිතවල වැදගත්ද කියා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. දේව අම්මා මේතරම් අපේ ජීවිතවල වැදගත් වන්නේ ඇයි කියලා සුද්ධ වචනය හරහා මට ඕන තරම් කරුණු කාරණාවන් ගෙනෙන්නට පුළුවන්. හැබැයි මේ රාත්‍රියේ මම කතා කරන්නේ එකම එක වචනයක්. මොකක්ද ඒ වචනය? භාග්‍යවත් අම්මා. මොකක්ද වචනය? හැමෝම දේව අම්මව අපි සලකනවා, අපි කියනවා භාග්‍යවත් අම්මා කියලා. මෙතනින් අපි හැමෝම නමෝ මරිය යාඥාව දිනපතා කියනවා. ඔය නමෝ මරිය යාඥාවේ ඇතුලේ තියෙනවා භාග්‍යවත් අම්මා කියන වචනය පැහැදිලිවම. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය. හයියෙන් ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ. මෙන්න වචනය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලත් භාග්‍ය ලත් තැනැත්ති ඔබයි. කොහේද මේක අපි දකින්නේ? සුද්ධ ලූක්ස් විශේෂයි. ගාබ්‍රියල් දේවදූතයා දේව අම්මාව මුණ ගැහෙනු මොහොතේ පවසන්නේ එයයි, ඔබ භාග්‍යවන්ත අම්මයි, ආශිර්වාදලත් ස්ත්‍රියයි, ආශිර්වාදලත් කාන්තාවයි. අපි එහෙනම් දැන් අහමු, මොකද්ද භාග්‍යවන්ත වීමයි කියන්නේ? මොකද්ද භාග්‍යවන්ත වීමයි කියන්නේ? ඔයාගේ ජීවිතෙට ඉස්සෙල්ලාම එනවා. ඔයාට හොඳ බිරිඳක් ඉන්නව නම් ඔයා කියනවා මං හරි වාසනාවන්තයි, මට හොඳ නෝනා කෙනෙක් ඉන්නවයි කියලා නේ. ඔයාට හොඳ ස්වාමි පුරුෂයෙක් ඉන්නව නම් ඔයා හැමෝ එක්කම කියනවා how fortunate I am, I got a wonderful husband. ඔයාගේ දරුව දිහා බලලා ඔයාගේ රස්සාව දිහා බලලා ඔයා ජීවිතේ ලබා තියෙන දේවල් දිහා බලලා ඔයා කියන්න පුරුදු වෙලා තියෙනවා මං හරි වාසනාවන්තයි ඒ නිසා මට ඒවා ලැබිලා තියෙනවායි කියලා. මම ඉස්සෙල්ලාම ඔයාට කියනවා ඊට පස්සේ ඔය වාසනාවන්තයි කියන වචනය කියන්න එපා. තේරුණාද? ඊට පස්සේ කියන්න පුරුදු වෙන්න මං හරි භාග්‍යවන්තයි මට හොඳ මිනිස්සෙක් ඉන්නවා. මං හරි භාග්‍යවන්තයි මට හොඳ ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. මං හරි භාග්‍යවන්තයි මට හොඳ දරුවෝ ටිකක් ඉන්නවයි කියලා කියන්න පුරුදු වෙන්න. මට පේනවා ළඟ බිරිඳ ඉන්නවා ළඟ ස්වාමි පුරුෂයා ඉන්නවා කියන්න පුළුවන්ද ඔක? එහෙම ළඟ ඉන්න ස්වාමි පුරුෂයා ළඟ ඉන්නවනම් බිරිඳ කියන්න ඔයාගේ මිනිස්සයාට කියන්න මං හරි භාග්‍යවන්තයි ඔයා මට ඉන්නවයි කියලා. කවුරුත් කියන්නේ නෑ වගේ. කවුරුත් මූණ හරවන්නේවත් නෑ වගේ. කමන්නේ. ගෙදර ගිහිල්ලා ඒක කියන්න. භාග්‍යවන්ත වීම කියන්නේ පුතේදුවේ දෙවියන් වහන්සේගේ විශේෂිත වූ ආශිර්වාදයක් අපි අයිති කර ගැනීමයි. දෙවියන් වහන්සේගේ විශේෂ වූ වරප්‍රසාදයක් අපි ලබා ගැනීමයි. ඒ නිසයි මම ඔයාට කියන්නේ ඔයාගේ බිරිඳ ඔයාට ලැබුණේ ඔයාගේ වාසනාව නිසා නෙමෙයි. ඔයාගේ ස්වාමි පුරුෂයා ඔයාට ලැබුණේ ඔයාගේ වාසනාව නිසා නෙමෙයි. ඔයා කරන රස්සාව ඔයාගේ දරුවෝ නෑ වාසනාව නෙමෙයි. දෙවියන් වහන්සේ ඔයාව ආශිර්වාද කර තිබෙන නිසා ඉහළින් ලැබිච්ච විශේෂ වරප්‍රසාදයක් නිසායි ඔයාගේ අම්මව, ඔයාගේ තාත්තව, ඔයාගේ බිරිඳව, ඔයාගේ ස්වාමි පුරුෂයාව, ඔයාගේ දරුවන්ව ඔයාට ලැබුණේ. ඒකයි මම ඔයාට කියන්නේ ඊට පස්සේ කියන්න එපා වාසනාවන්තයි කියලා. මං හරි භාග්‍යවන්තයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මේ අම්මා ජේසු කියන කලලය බිහි වෙච්ච මොහොතමයි ඒ මහා ආශිර්වාදය ඉහළින් ගැලුවේ ඇය වෙතට. මේ අම්මා කෙනෙක් වීමේ පළමු පියවර තබූ මොහොතමයි ඒ වචනේ ලැබුවේ ඔබ භාග්‍යවන්ත අම්මයි කියලා. දැන් ඉතක්කිනා යනවා දෙවන කාරණාවට. භාග්‍යවන්ත වීමයි කියලා කියන්නේ ආශිර්වාදිත වීමයි කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ විශේෂ ආකාරයෙන් ලැබුණයි කියලා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැතිව, කිසි වේදනාවක් නැතිව, කිසි ගැටලුවක් නැතුව ජීවත් වෙන්නට හැකියාව ලැබීමයි කියන එකද? අපි කියනවානේ. අපි සමහරලාට කියනවානේ ඇයි දෙයියනේ මට මෙච්චර ප්‍රශ්න? දෙයියෝ මං දිහා බලන්නේ නැද්ද? දෙයියෝ මම ආශිර්වාද කරලා නැද්ද? දෙවියන් වහන්සේට මාව පේන්නේ නැද්ද? අපි කියනවානේ. නොකිය කියන්නේ මාව දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා නම්, මාව දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් පුරවලා තියෙනවා නම් මට ප්‍රශ්න තියෙන්න බෑ, මට ගැටලු තියෙන්න බෑ, මට අභියෝග තියෙන්න බෑයි කියන එක නේද? අපි එහෙම කියනකොට වරප්‍රසාදයෙන් පිරෙනවයි කියන්නේ, ආශිර්වාදයෙන් පිරෙනවයි කියන්නේ ප්‍රශ්න නැතිව ජීවත් වෙන්නට, කරදරයක් නැතිව ජීවත් වෙන්නට, අඬන්නේ නැතිව ජීවත් වෙන්නට හැකියාව ලැබෙන එක නෙමෙයි. මේ අම්මා දිහා බලන්න. ඇය භාග්‍යවන්ත අම්මා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ වරප්‍රසාදයේ පූර්ණ ලෙස ලැබපු අම්මා. හැබැයි ඇය තරම් ජීවිත කුරුසවලට කර ගහපු කෙනෙක් ඉන්නවද? මං හැමතිස්සම කියන දෙයක්, ජේසු කුරුසියට කර ගහන්න ඉස්සර වෙලා මේ අම්මා කුරුසියට කර ගැහුවා. බලන්නකෝ, දරුවා බඩට ආව විතරයි යාළු වෙලා ඉන්න ජුසෙත් අත්හරින්න යනවයි කියලා දැනගන්නවා. හිත පෑරෙන්නේ නැද්ද? ඔයා යාළු වෙලා ඉන්න කෙනා ඔයාව අත්හරින්න යනවයි කියලා දැනගත්තොත් ජීවිතේම කඩම් වැටෙනවනේ. දරුවා බඩට ඇවිල්ලා දරුවා බඩේ මාස 9යි දරුවමත් අරගෙන යන්න වෙනවා කිලෝමීටර ගණනාවක් ඇවිදගෙන. මේක කුරුසියට කරගැහිමක් නෙවෙයිද? අමාරු අත්දැකීමක් නෙවෙයිද? දරුවව බිහි කරන්නේ ගොම ගොඩක කවුරුත් නැති තැනක. ජීවිත කුරුසියට කරගැහිමක් නෙවෙයිද? ඉපදුන හැටියම සීතලේ ගැහි ගැහි මරණ බය හදවතේ තියාගෙන යන්න වෙනවා කිලෝමීටර ගණනාවක් එහා අනාථෙක් හැටියට සරණාගතෙක් හැටියට. කුරුසියට කරගැහිම නෙවෙයිද? අරගෙන එනවා දරුවව නාසරත් නුවර හදනවා ඊට පස්සේ කොල්ලගේ දාලා යනවා. කොල්ලගේ දාලා යනවා. කුරුසියට කරගැහිමක් නෙවෙයිද? තුවාලයක් නෙමෙයිද? දරුවෝ දාලා ගිහිල්ලා විදේශ රටවල් වල රස්සාව කරන අම්මලා තාත්තලා දන්නවා කොයිතරම් දුකයිද කියලා දරුවෙක් දාලා යනකොට. ඊට පස්සේ කොල්ලා පටන් ගන්නවා දූත කාර්යය. කොල්ලා කියලා කිව්වට හිතක් හිතන්න එපා, තේරෙන්න කියන්නේ. පුතා පටන් ගන්නවා දූත කාර්යය. සමහර ඇවිල්ලා පුතා ගැන හොඳ දේවල් කියනවා. හැබැයි සමහර ඇවිල්ලා අම්මත් එක්ක බනිනවා. මූඩ පිස්සු ඔල්මාදකාරයෙක්. කුරුසියට කරගැහිමන්න වේ ධම්මා. අවසානයේදී බලන්න ඇස්පනා පිටම අවුරුදු 33යි පුතාට. අවුරුදු 33යි පුතාට ඇස්පනා පිටම මරලා දාපු ආකාරය දකිනවා. හෙළුවැල්ලෙන් ඇස් පොඩි කරලා මුළු සිරුරම තුවාල කරලා මරලා දාපු හැටි අම්මා දකිනවා. කුරුසියට කරගැහිමක් නෙවෙයිද? ලොකු තුවාලයක් නෙවෙයිද? පැහැදිලි. එය භාග්‍යවන්ත අම්මා. එය දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් පූර්ණ ලෙස පිරිච්ච අම්මා. හැබැයි ඇය තරම් ජීවිත කඳුළු වලට, ප්‍රශ්න වලට, වේදනාවන් වලට, වැටීම් වලට, අමාරුකම් වලට, ප්‍රතික්ෂේප වීම වලට මුහුණ දුන් කෙනෙක් තවත් නෑ. ඒ නිසා මතක තියාගන්න. ඔයා ආශිර්වාදිතයි. ඔයා වරප්‍රසාදයෙන් පිරීලා. You are a blessed child of God. හැබැයි ඒ කියන්නේ ප්‍රශ්න නැතිව, කරදර නැතිව, රිදීම් නැතිව, තුවාල නැතිව ජීවත් වෙන්නට හැකියාව ලැබෙනවයි කියන එක නෙමෙයි. එහෙනම් මොකක්ද? අපි බලමු අම්මා දිහාම. ඇය වරප්‍රසාදයෙන් පිරිච්ච අම්මා, භාග්‍යවත් අම්මා. හැබැයි ප්‍රශ්න, කරදර, අමාරුකම් ඇගේ ජීවිතේ අනන්තවත් තිබුණා. හැබැයි අපි දකිනවා මොකද්ද? ඒ හැම මොහොතකම ඇයව ශක්තිමත් කළා එක වචනයක්. එක වචනයක්, වචන දෙකක්. සවිශේෂ සුදු වචනයට අනුව මොකද්ද? ඇය ආරම්භයේ ලැබපු වචන දෙකක්. එක, දෙවියන් වහන්සේ අප සමගය කියන වචනය. දෙක, දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය කියන වචනය. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මාංශගත වීමේ සිද්ධිය සිද්ධ වෙච්ච මොහොතේදී ගාබ්‍රියෙල් දේවදූතයා ඇයව දැකපු මොහොතේදී මෙන්න ප්‍රකාශ කරපු වචන දෙකක් තිබෙනවා. සුද්ධ සුවිශේෂය තුළ අපිට හම්බ වෙන පළවෙනි වචනය තමයි එමානුවෙල්, ඔබේ කුසේ බිහිවන්නට යන පුතා එමානුවෙල්, දෙවියන් වහන්සේ අප සමගය. දෙවන වචනය කළ නොහැකි කිසිවක් නැති දෙවියන් වහන්සේට, දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. භාග්‍යවන්ත අම්මා, වරප්‍රසාදයෙන් පිරිච්ච අම්මා, ජීවිත ප්‍රශ්නවලට මුහුණ දෙනකොට, ජීවිත අමාරුකම් වලට මුහුණ දෙනකොට, කඳුලට මුහුණ දෙනකොට, කුරුසියට මුහුණ දෙනකොට දෙවියන් වහන්සේව දාලා ගියේ නෑ. ඇයි? ඇගේ මස් ඇතුලේ තිබුණ ඒ වචන දෙක, දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය කියන වචනය සහ දෙවියන් වහන්සේ අප සමගය කියන වචනය දරුවව මඩගොඩේ බිහි කරනකොටත් දරුවව අරගෙන මිස්රයට පලා යනකොටත් දරුවා ගැන එක එක්කෙනා එක එක කතන්දර කියනකොටත් විශේෂ කරම දරුවව කුරුසියෙල්ලා මරනකොටත් ඇය ශක්තිමත් වුණේ ඇය බලවත් වුණේ ඒ හැම මොහොතකදම ඇය මුහුණ දුන්නේ මේ වචන දෙකත් එක්කයි දෙවියන් වහන්සේ අපිත් එක්කයි දෙවියන් වහන්සේට උත්තරයක් තියෙනවා සියල්ල කළ හැකි මෙන්න මේකයි වාග්ය කියන්නේ මෙන්න මේකයි වාග්ය කියන්නේ ආශිර්වාදය වරප්‍රසාදය ලැබීම පමණක් නෙමෙයි ජීවිත ප්‍රශ්නවලට මුහුණ දෙන්නට ඔයා තුල ඇති ගැම්ම ඔයා තුල ඇති බලය දෙවියන් වහන්සේගේ බලය අදහමින් ඒ තුල ජීවත් වීමයි ඔයා ඉගෙන ගන්න එක දෙවම්මගෙන ඒක ඉගෙන ගන්න අපි ජීවිත කුරුස ගමනක් යන්නේ අපේ ජීවිතවල අපි හිතන හැම දෙයක්ම හරියන්නේ නැහැ අසාර්ථක වෙනවා කඩා වැටීම් සිද්ධ වෙනවා වේදනාවන් ඇති වෙනවා දැන් මං අද දැක්කම ඔයා පිළිතුර ගීය කියනවා මට හරි සන්තෝෂ වුණා අපි මඩුපල්ලි ගිහින් එනකොට ඒ පොඩි එකීට හොඳටම අමාරු වෙලා නේද? හොඳටම අමාරු වෙලා පුත්තලම ස්පිරිතාලේ අපිට ඇඩ්මිට් කරන්න ඕන වුණා ප්‍රෙෂර් බහිනවයි කියලා මට කෝල් කරලා කිව්වා මාත් බය වුණා. මොකද මාත් ප්‍රෙෂර් කාරයෙක් නිසා මන් දන්නවා ප්‍රෙෂර් බැස්ස ඇටි වෙනදී මං එදා වැටුනේ ඒකනේ. දැන් අද ඔයා මේ කිව්වා. දරුවා අසනීප වුණා. මඩුපල්ලි ගිහින් එනකොටයි අසනීප වෙන්නේ. මඩුපල්ලි ගිහිල්ලා එනකොටයි දරුවාගේ ෆිට් ප්‍රෙෂර් බහින්නේ. කඩා වැටුනේ නැද්ද ඔයා? අම්මගෙන් අහන්නේ. කඩා වැටෙනවා. නොසිතන අමාරු අත්දැකීම් අපේ ගෙදර සිද්ධ වෙනකොට, අපේ පවුල්වල සිද්ධ වෙනකොට, අපේ දරුවන්ගේ ජීවිතවල සිද්ධ වෙනකොට අපි කඩම් වැටෙනවා. හැබැයි මතක තියාගන්න. ඔබ භාග්‍යවන්ත තාත්තා කෙනෙක්. ඔබ භාග්‍යවන්ත අම්මා කෙනෙක්. ඇයි? දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා සහ දෙවියන් වහන්සේට සියල්ල මගේ ජීවිතේ කළ හැකි නිසා ප්‍රශංසා වේවා මෙන්න මේ වචනේ අයිති කරගෙන මෙන්න මේ වචනයෙන් බලවත් වෙනකොට ඔබ මෙන්න මේ වචනයත් එක්ක ජීවිතයට ඔබ මුහුණ දෙනකොට මරියාවන්ගේ අත්දැකීමත් එක්කයි ඔබ ජීවත් වන්නේ අන්නේ විට හැබෑ භාග්‍යය real blessing in your life you begin to experience හැබෑ භාග්‍යය ඔබේ ජීවිතේ ඔබ අත්දකින්නට පටන් ගන්නවා ආමේන්